Hello friends, welcome to Shambro YouTube channel. ඉතින් YouTube එක ආධාරයෙන් ඔයාගෙම කියන business එක කොහොමද සුපිරියටම develop කරන්නේ? ඔයාලගේ business එක කොහොමද උපරිමයටම ගෙනියන්නේ YouTube එක ආධාරයෙන්? ඉතින් මේ video එක ගැනයි. ඉතින් video එක ඉවරනකම බලන්න ගොඩක් knowledge එක ගන්න පුළුවන් ඒ ඔයාලට. ඉතින් video එකට යන්න කලින් මතක් කරන්න ඕනි මේක තමයි ලංකාවේ තියෙන අංක එකේ YouTube master class. Channel lega. The අනිවාර්යයෙන්ම තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ channel එක. එහා the bell icon එක click කරන්න මතක් කරන්න එපා. ඉතින් මම step by step මුලින්ම කියා දෙන්න මොකද සම්පූර්ණ අවබෝධය ගන්න නැතුව අතන මගේ කැඩි කැඩි point කියා දෙන්න ගියොත් මම ඔයාලට හරිය දැනුම ගන්න බෑ. ඇත්තටම අපි ගත්තොත් එහෙම business එක ඕනම දෙයක් business එකක් අපි ගත්තොත් අපිට ඒක ප්‍රොමෝට් කරන්න සිද්ධ වෙනවා. අපිට ඒක කස්ටමර්ස්ලා ගෙන්න ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ගෙන්න ගන්නකොට අද කාලේ මේ අවුරුදු අනාගතේ සහ මේ අද කාලේ ගොඩක් අය යූස් කරන්නේ මාකටින් ටූල්ස්. එක එක මාකටින් ටූල්ස් යූස් කරනවා මේ කස්ටමර්ස්ලව ගෙන්න ගන්න අපේ බිස්නස් එකට. ඊටකොට ගොඩක් අය දැන් අපි ගත්තොත් ඩිජිටල් මාකටින් කියන එක තමයි අපේ business grow කරගන්න use කරන්නේ. ඒකෙනුත් අපි එක category එකක් විතර ගන්නවා social media marketing. ඉත social media marketing එක ගත්තාම ඒකටත් අයිති වෙන කොටස් තියෙනවා Facebook, Twitter, Instagram, තව තියෙනවා MySpace, YouTube. එහෙම ගොඩාක් තියෙනවා social media platforms. ඊටකොට ඇයි මම video එකක් කරන්නේ YouTube එකෙන් ඔයාගේ business එක grow කිරීම ගැන මේකට සුවිශේෂී කාරණාවක් තියෙනවා. අපි ගත්තොත් අනිත් සියලුම social media platforms Facebook, Twitter, Instagram ගත්තොත් මේවැ ගත්තොත් Facebook තමයි ගොඩක්ම most popular social media platform එක. නමුත් ගොඩක් අය social media මෙතන Facebook ගත්තාම ගොඩක් අය කරන්නේ මේකට photo එකක් දාලා තමන්ගේ business එකේ ඒක Facebook ads use කරලා promote කරන එක. ඒක නත් මම video එකක් කරලා තියෙයි ඒකත් බලන්න. ඉතින් දැන් අපි ගත්තොත් දැන් ඒ විදිහට අපිට පුළුවන් මේ grow කරගන්න. අතන Facebook ads use කරලා වුණත් අපිට පුළුවන් grow කරගන්න. ඇයි YouTube එකෙන් business එකක් grow කරගන්න එක වැදගත්? YouTube game business එක grow කරගන්න එකේ වැදගත්කම තමයි අනිත් platform වලට වඩා YouTube කියන්නේ content creator, content based. ඒ කියන්නේ හොඳ speed එක. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු videos බලන එකයි සහ images, photos බලන එකයි අතර compare කරොත් වැඩියෙන්ම හොඳ, වැඩියෙන්ම මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ engagement එක වැඩි තේ තමයි videos කියන්නේ. හරි Facebook එකෙත් videos තියෙනවා. නමුත් අපි videos platform එක විතර ඇත්තටම use කරන්නේ YouTube. YouTube එකේ videos බලනකොට ඒව ඔලුවට යනවා වැඩි. මොකද video එක content එකක් තියෙනවා. ඒක පිළිවෙලක් තියෙනවා. හරිද? ඒකත් එක්ක ඔලුවට යනවා මේ video එක. ඊටකොට ඔයාලගේ කියලා business එකක දෙයක් videos දානවා නම් YouTube එකේ ඒකත් එක්ක මිනිස්සුන්ගේ ඔලුවට යනවා ඔයාගේ business එක ගැන. Then අපි business එකේ මුලින්දන් කතා කරමු මේක කොහොමද YouTube එක ආදාන grow කරන්න කියලා. මුලින්ම ඔයාලගේ business එකක් තියෙනම් දැනටමත් ඔයාලා කරන්න ඕනේ YouTube channel එකක් හදාගන්න එක. YouTube channel එකක් හදාගන්න එක ගැන මහලුකුට හිතන්න දෙයක් නැහැ. ඔයාලට email එකක් තියෙනම් ඔයාලට YouTube channel එකක් තියෙනවා. හරිද? Channel එකක් හදාගන්න video එක නම් how to make a YouTube channel, how to create a YouTube channel කියලා YouTube එකේම ගැහුවාම ඔයාලට YouTube channel එකක් හදාගන්න විදිය එනවා. ඒකට තප්පර ගාණක් යන්නේ. ඊට පස්සේ ඔයාලා තාමත් business එකක් පටන් ගන්න නැත්තම් ඊටකොට ඔයාලට පුළුවන් මං ඉස්සරහට කරන්න මොන වගේ business එකක්ද හරිද ඒකට අදාළ වෙන විදිහට ඔයා channel එකක් හදනවා නම් business එකේ නමින්ම හදන්න ඒක ගොඩක් effective හරිද ගොඩක් effective ඒ කියන්නේ ගොඩක් වැදගත් ඊටකොට ඔයාලගේ මං example එකක් ගන්නවා ඔයාලා කරන්නේ මොකක් හරි ආහාර සම්බන්ධ මොකක් හරි කෑමක් සම්බන්ධව channel එකක් නම් ඇත්තටම මේ ගොඩක් වැදගත් ඒ channel එකේ ඒ කියන්නේ ඔයාගේ
කෑම ගැන කරනකොට ඒ කෑම එක ලස්සන ෆොටෝස් දාලා කෑම උයන විදිය නැත්නම් කෑම ඇවිල්ලා කස්ටමර්ස්ලා විසිටර්ස්ලා කන විදිය ඒ ගැන තියෙන රිවියු ඒ කස්ටමර්ස්ලා කියන්නේ මොන වගේ රසයිද කියලා ඒ වගේ කෑම හදන විදිය දාලා ඔය ලස්සන channel එකක් වඩ draw කර හැකියි. කොහොමද ඔයාගේ business එක මේ channel එකත් එක්ක draw වෙන්නේ? ඒකට ඔයාලට කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඔයාගේ YouTube channel එකට ඔයා business එකේ ඒ කියන්නේ ඔයාගේ business එකේ ඉතින් කෑම සම්බන්ධව කරනවා නේ videos දානකොට ඒකත් එක්ක කාලෙත් එක්ක ඔයාගේ views එනවා. මේ views එනවා කියන්නේ ඇත්තටම business එකක් පැත්තකින් ගත්තාම customers ලා එනවා. Customers ලාගේ ඔළුවලට යනවා මිනිස්සුන්ගේ ඔළුවලට යනවා මෙහෙම දෙයක් තියෙනවා. Example එකක් ගන්න හෙලබොජුන් කියලා තියෙනවා. හෙලබොජුන් හල් කියලා තියෙනවා ලංකාවේ concept එකක්. ඒ වගේ අලුත් concept එකක් හදන්න ඕගලනුත්. හදලා channel එකක් හදන්න. Channel එකක් හදලා ඔයාලා අලුත් concept එක මිනිස්සුන්ගේ ඔළුවලට දාන්න. ඔයාගේ business එක ඔයාගේ කඩේ හොයාගෙන ඉන්න මිනිස්සු. ඒක දන්නේම නැතු draw වෙන්නේ. Videos දාන්න. හරිද? SEO කරන්න. ඒ කියන්නේ videos rank කරන method මගේ තියෙනවා playlist මගේ videos තියෙන ඔක්කොම බලන්න. බලලා ඉගෙන ගන්න. ඉතින් කාලෙත් එක්ක ඔයාගේ business එක draw වෙන්නේ කොහොමද? ඔයාලා channel එකත් එක්කම website එකක් හදන්න. Website එකේ link එක YouTube එකේ description එකේ දාන්න. Video එකේදී කියන්න මගේ මේ website එකට ගිහින් බලන්න කියලා video එකේ description එකේ link එක දාන්න. ඒ වගේම ඔයාලා කරන්නේ ඕනම වගේ ඕනම විදිහ business එකකට මේක අදාළයි. මොකයි product එකක් විකුණන ඕන නම් website එකේ link එක දාන්න ගිහින් මේකට ගිහින් buy කරන්න කියලා. ඉතින් ඇත්තටම මේ YouTube කියන්නේ සුපිරිම දෙයක් ඔයාලගේ business එකක් grow කරගන්න. හරිද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම YouTube එකේ business ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා ඇත්තටම මේ නිකන් channel එකකට videos දාන්න එපා. මගේ method ඔක්කොම අනුගමනය කරලා SEO කරලා videos දාන්න. දානකොට මේ ඔයාට කියන්න ඕන දේ තමයි මේ මිනිස්සු හොයන දේවල් සම්බන්ධ විතර business කරන්න. අර කවුරුවත් හොයන්නේ නැති දෙයක් ගැන business කරලා වැඩක් නැහැ. හරිද? ඒකෙන්ද තාම පටන් අරන් නැත්තම් අර කවුරුවත් අඩු මේ ඒ කියන්නේ මිනිස්සු අඩුවෙන් ගන්න දෙයක් ගැන business කරලා වැඩක් නැහැ. වැඩි volume එකක් වැඩි පිරිසක් ඉන්න දෙයක් සම්බන්ධව business එකක් කරන්න. එතකොට වැඩියෙන් මිනිස්සු හොයන දෙයක් ගැන videos බලන දෙයක් ගැන කරන්න. හරිද? එතකොට දැන් අපි කෑම ගැන කතා කරොත් නම් ලංකාවේ ප්‍රසිද්ධ කෑම channel තියෙනවා. මොකද cooking සම්බන්ධව හොඳ ප්‍රසිද්ධ channel තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ videos බලලා ඒවා use වෙන title මොනවද? ඒවා use වෙන description එකේ තියෙන වචන මොනවද? tag එකේ තියෙන keywords මොනවද? ඒවා කියලා බලලා ඒ අනුව ඔයාගේ videos අලුතෙන් තව develop කරලා මොකක් හරි තව දේවල් එකට add කරලා recipe එක change කරලා ඒ කියන්නේ videos දාන්න. දාලා ඔයාගේ channel එක draw කරන්න. draw කරලා ඔයාගේ නම යනවා එක්තරා ආකාරයක brand name එකක් විදියට. එහෙම brand name දැන් අද ලංකාවේ බිහි වෙලා තියෙනවා. ආහාර සම්බන්ධව. ඔයාලා හොඳට දන්නවනේ ඉතින් පහුගිය කාලේ වෛරස් එකක් දිව්ව කාලේ මිනිස්සු ගොඩක් අය ගෙදරට වෙලා එක එක රසවත් කෑම ඉව්වා. ඒ අර මට ඒ channel promote කරන්න බෑ. So ඒ channel එකේ videos බලුව ගොඩක් අය මාත් බැලුවා වංකොම. එතකොට එයාගේ brand name එක දැන් අද ලංකාවේ brand name එකක් වෙලා ඉවරයි. එයා කඩයක් පටන් ගත්තත් එයා කඩේ හොයාගෙන එනවා මිනිස්සු අනිවාර්යෙන්. ලක්ෂ ගණන් ඒ. ඉතින් ඒකෙන් හින්දා ඒ වගේ channel එකක් build up කරන්න කාලෙත් එක්ක draw වෙයි. අතාරින්න එපා වැඩි. එතකොට මේ ඔයාලට කියන්න තියෙන්නේ ගේම ගහන්න කොහොම හරි business එකක් grow වෙන්න YouTube එක නම් අනිවාර්යෙන් අනාගතේ social media platform එකක් විදියට අත්‍යවශ්‍යම දෙයක්. ඒකෙන් හින්දා මම ඔයාලට කියන්නේ අතාරින්න එපා. video editing අමාරුයි නම් video edit කරන්න phone එකෙන්. video editing app ඕන තරම් තියෙනවා play store එකේ. desktop එකේ, lap එකේ, premiere pro වගේ complex සංකීර්ණ software අමාරු නම් ඔයාලට phone එකෙන් video edit කරන්න පුළුවන්. video uploading අමාරු නම් ඒකට keywords SEO අමාරු නම් ඒකට videos මගේ තියෙනවා. SEO ගැන video එක අනිවාර්යෙන් බලන්න. ඒක තමයි මගේ කරපු මං හිතන්නේ powerfulම video එක. ඒක මගේ මාරම knowledge එක මම ඔයගලන්ට දෙයි. ඒක මගේ හැම video එකක්ම ඇත්තටම මාරම knowledgeable YouTube සම්බන්ධව. මම ඒක මගේ හදවතින් දන්න මම ඔයගලන්ට ගොඩක් දේවල් උගන්වනවා කියලා. ඉතින් අඩු පිටසක් බැලුවත් ඒ බලන පිරිසෙන් එන like ප්‍රමාණය, ඒ බලන පිරිසෙන් එන comment ප්‍රමාණය
මට මාර විදිහට මම මොටිවේට් කරනවා. ඉතින් මම ඒකෙන්ද කිසිම අවුලක් නැතුව ඔයාලට නොලෙජ් එක දෙනවා, දැනුම දෙනවා. ඉතින් ඉස්සරහට ගොඩක් අයිඩියා කරනවා මේ බිස්නස් කොහොමද ග්‍රෝ කරන්න YouTube එකත් එක්ක. මට ඒක මම ඇත්තටම ආසයි ඒ සයිඩ් එකට. ඉතින් මම වීඩියෝස් ගොඩක් ගේන්නම් බිස්නස් සහ YouTube ගැන. ඉතින් ට්‍රයි කරන්න බිස්නස් එකක් පටන් ගන්න, YouTube channel එකකුත් ග්‍රෝ කරගන්න. ඒකත් එක්ක ඔයාලගේ ටාගට් එකට ඔයාලට යන්න පුළුවන් වෙයි. ඉතින් මම සුබපතන ඔයාලට, ඔයාලගේ බිස්නස් එක සාර්ථක වෙන්න, YouTube channel එකත් සාර්ථක වෙන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකට එකතු වුණාට. අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න වගේ අදහස්, අලුත් දේවල් තව තියෙනවා කමෙන්ට් කරන්න, ඉස්සරහට මොන වගේ වීඩියෝස් දෝණි කියලා කමෙන්ට් කරන්න, YouTube ගැන තියෙන ප්‍රශ්න ඒ වගේත් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකට එකතු වුණාට.